ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම 72ක අතීතයක් තුළ මෙච්චර දැනකට ලංකාව ආගෙවත් ආදායම වැඩි වෙන්නේ නැහැ. හෙටානික මොනොපෝලිමට එන්නත් කන්න බැරි මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ ලංකාවත් සෝමාලියාවේදී පාන් ගෙඩියන්න පුළුවන් මේ රුපියල් 500ක්. දවසල අපේ රට ගත්තම හරිම ඛේදනීය තත්වයක තමයි අපේ රට තියෙන්නේ. ඒ කියන්නේ අපේ යෙළුම ජනතාව ගොඩාක් අපහසුතාවෙන් තමයි ඉන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ජීවන වියදම ඉහළ යෑම. ඉතින් ඒක දරා ගන්න බෑ. මොකද කෙනෙක්ට ඒක හිතෙන්න පුළුවන් ඒක මේ සාමාන්‍ය ජනතාවට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නෑ සාමාන්‍ය ජනතාවට විතරක් නෙවෙයි අපි වගේ අයටත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් මම ව්‍යාපාරිකෙක් මහ පරිමාණ ව්‍යාපාරයක් කරන්නේ. ඒ වුණාට අපිටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේක කාටවත් දැනෙන්නේ නෑ කියන්න බෑ. හැම ජනතාවකෙම ඒ කියන්නේ අපිටම ව්‍යාපාරය ගත්තොත් සුළු පරිමාණ ව්‍යාපාරිකයටත් මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයටත් මහ පරිමාණ ව්‍යාපාරිකට ප්‍රධාන වශයෙන්ම මේක දැනනවා. ඒ වගේම ජනතාව ගත්තොත් මම කියන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම මේක දැනෙනවා. ඉතින් මේ ලංකාව මේ වගේ තත්ත්වයකට ඇත්තටම මේ මෑත ඉතිහාසයේ මේ අවුරුදු 72ක අතීතයක් තුළ මෙච්චර දැනකට ලංකාව පත් වෙලා නැහැ. ඉතින් මේක හරිම ඛේදනීය තත්ත්වයක්. මොකද ඒකට ප්‍රධානම හේතුව තියෙන දැන් අපේ කාගෙවත් ආදායම වැඩි වෙන්නේ නැහැ. අපි ව්‍යාපාරයක් කරද්දී හෝ අපේ පෞද්ගලික ව්‍යාපාර කරද්දී හෝ අපිට දැනනවා අපේ ආදායම වැඩි නෙවෙයි, අපේ ආදායම එන්නෙන් අඩුවන තත්ත්වයක් තමයි පේන්නේ. විශේෂයෙන්ම මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක ගොඩාක්ම අපිට දැනනවා. ව්‍යාපාරයේ සියලුම ව්‍යාපාර වැටෙන තත්ත්වයකට පත් වුණා. මේ ප්‍රධාන වශයෙන්ම මහ පරිමාණ ව්‍යාපාරිකයෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වුණා, මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ, සුළු පරිමාණ ව්‍යාපාරික ශුද්ධ ව්‍යාපාරිකයෝ බවට පත් වෙන සමාජ ශුද්ධ ව්‍යාපාරණ මේ ව්‍යාපාර කරගෙන යන්න බැරි නිසා මම හිතන්නේ අද වෙද්දී විශාල ව්‍යාපාර සංඛ්‍යාව වැහිලා තියෙනවා. ඒ ව්‍යාපාර ශේෂය ගැන ගත්තොත්, හැබැයි අනිකුත් ශේෂය ගත්තොත් සියලුම ශේෂය අද වෙද්දී වැටලා තියෙන්නේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි මේ ජීවන වියදම. මොකද මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්නේ නැහැ, මිනිසුන්ට වැඩ නැහැ. එතකොට ආදායම එන්නේ නැහැ. එතකොට ආදායම එන්නේ නැති වුණාම හැබැයි වියදම එකම තැන. අපේ වියදම් අපේ සාමාන්‍ය වියදම් රටාවක් හැම කෙනෙක්ටම තියෙන. හැබැයි මේ වියදම් රටාව හැම වෙලාවෙම එකම තැන තියෙන. හැබැයි ඒ අනිත් හැම පැත්තක්ම වැඩෙනවා. උදාහරණයක් විදිහට අද වෙද්දි ගෑස් ගත්තොත් අද වෙද්දි මිනිස්සු ගෑස් පොලිමේ. භූමි තෙල් ගත්තොත් අද වෙද්දි භූමි තෙල් පොලිමේ. තව කට්ටියක් කිරිපිටි පොලිමේ. ඉතින් මේ හැම පොලිමේම ඉන්න වෙලා තියෙනවා. හෙට අනිද්ද මොන පොලිමට එන්න වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. මොකද එච්චරට රට ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක මේ වගකීම නිලධාරීන් අනිවාර්යයෙන්ම මේ රට කළමනාකරණය කරන්න ඕනේ. අපි ව්‍යාපාරයක් කරද්දී අපි දන්නවා අපි කොහොමද මේ ව්‍යාපාරය කළමනාකරණය කරන්නේ. අපි ව්‍යාපාරයක් කරද්දී අපේ ව්‍යාපාරයේ ආදායමට වඩා වියදම වැඩි වේගෙන ගිය අවසානයේදී අපේ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ඉතින් අපේ රටටත් වෙලා තියෙන්නේ මේ වගේ අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ආදායමට වඩා වියදම් වැඩි, මේක කළමනාකරණය කරගන්න බෑ. ඉතින් මේක නිසා අපි සියලුම භාණ්ඩ මෙහෙම කියලා මේ ඉන්න ජනතාවටම මේ බදුබර පටවලා ජනතාවගෙන්ම මේ මෙහෙම වැඩි කරගෙන ගියොත් දැන් සාමාන්‍යයෙන් දැන් අද වෙද්දි තුන් වේල කණ එක්කෙනා සමහර දෙවේල කණ තත්ත්වයකට මිනිසුන් පත් වෙලා තියෙනවා. සමහර දැන් දෙවේලත් කන්න බැරි මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වය හරිම ඛේදනීයයි. ඉතින් මේකට ඉක්මනටම විකල්පයක් අවශ්‍යයි. මේ විකල්පය මෙහෙම වුණොත් සමහර අපේ ලංකාවත් සෝමාලියාව වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි සියලු දෙනාගේම හැම කෙනෙක්ටම වගකීමක් තියෙනවා කොහොම හරි මේ තත්ත්වෙන් අපි ඉතාම ඉක්මනින් මිදෙන්න. ඉතින් හැබැයි මොකක් හරි අපි වැඩපිළිවෙලකින් මේක කළමනාකරණය කරගනිමින් මේ මේ වියදම් පැත්ත, ඒ කියන්නේ මේ වියදම යම් කිසි දුරකට වැඩි වෙන්නේ නැති වෙන්න අඩුම ගානේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් අපි අද සිමෙන්ති මිටියක් 1400ක් කියනවා, හෙට වෙද්දි සිමෙන්ති මිටිය 1500ක් කියනවා, අද කිරි පිටි 1600ක් කියනවා, හෙට කිරි 1700ක් කියනවා. මම මේ උදාහරණයක් කිව්වේ. එහෙම 100 200 300 400 වැඩි දැන් සමහරට හෙටානි අනිද්ද වෙද්දි පාන් ගෙඩියන්න පුළුවන් මේ රුපියල් 500ට විතර. ඒ එහෙම ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න නෙමෙයි හිතා ගන්නත් දැන්. ඒකෙන් වෙන ලොකු ආදීනවා තමයි මිනිස්සු මේ ලංකාවේ ඇල්ල යනවා. දැන් ගොඩාක් අපි
දැක්කොත් එහෙම තරුණ ළමයිත් එක්ක මම කතා කරලා බැලුවා ඒ ළමයි හැම කෙනෙක්ම කියන්නේ අපි මේ රටේ ඉඳලා වැඩක් නැහැ මේ රටේ ඉන්න බෑ මේ රටේ ඉන්න පුළුවන් සිස්ටම් එකක් අපිට නැහැ ඒක නිසා මිනිස්සු ගොඩාක් රට අතහැරලා යනවා එතකොට අපිට රටක් ඉතුරු වෙයිද ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් එක්ක ඉන්නේ ඒ කියන්නේ මේ දැන් 2021 වර්ෂය ගත්තොත් මිනිස්සු හැම පැත්තෙම හැම අංශයකම සමහරට ඒක ලොකුම කෙනෙක් වෙන්න පුළුවන් මධ්‍ය පරිමාණය වෙන්න පුළුවන් කුඩා පරිමාණ වෙන්න පුළුවන් මොන ජන ජීවිතය ගත කරත් සියලු දෙනා කාටවත් කියන්න බෑ අපි ආර්ථිකයෙන් ස්වයංපෝෂිත කිසිම කෙනෙක් නැහැ මම දන්න විදියට මේ ලංකාවේ දැනට ජීවත් වෙන ඒ හැම කෙනාටම විවිධාකාරයෙන් විවිධ ප්‍රශ්න තියෙනවා ඉතින් මේක හරිම අමාරු තත්ත්වයක් ඉතින් අපි ඉදිරියේදී මේක තව තව මෙහෙම තත්ත්වයකට ගියොත් මොනවයි මොනවා වේද දන්නේ නැති ලොකු ගැටලුවක් තියෙනවා ඒක තමයි මට ඇත්තටම මේ ජීවන වියදම ගැන සහ මේ තියන්නේ ඉතින් කොහොම හරි මේ ආර්ථික කළමනාකරණය කරලා අවම වශයෙන් 2022 වත් අපිට හොඳ තත්ත්වයක් මේ රටට උදා වුනේ නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක්